වාධින පනිී සවසාහයිතිය ප්‍රධාන සිංහල පුවත් විකාශය. ප්‍රතිමේ නවධානය පුවත්සිරස් තලපෙත පෙන්ගාල බොක්ක කැළඹෙයි පස්නාහිර සබර ගමුව දක්කුණ මධ්‍යම අවධානමි සුළි කුණාටුවකුත් එන ලකුණු මොහු දත්රළුවයි ොහුදු ගමන් නවත්වන්නේ දැඩි උපදෙස්. පොලිසියත් දුටු නොදුටු පාස්කු බෝම්භ ප්‍රහරයන් දින පහළවකින් කිසිදු කොරෝණාරෝගයෙකු සමාජයෙන් හමු නොවෙදදී අදත්තිස් දෙකක් සුවේ ලබා ගෙදරයයි. අත්‍යවශ්‍ය ලේබලයෙන් රටටම බෙදන්න හැද වූ කිලෝ දෙසිිය විසි පහකතත් පවැඩි ගුඩු තොගය මොහුතු මහා විහාරයේ යිතිහාසික වටිනාකම රැකේ. ආරක්්ෂාවට නාවික හමුදාවක් යෙදෙවෙයි. තුන්ලක්ෂයක් ඉත්මවා කොරෝණාවට බිලිවෙදී කොරෝණාවේ දෙවැනි නැගිටීමක් ගැනත් මනතුරුවඟවීමක්. දේශය පුවත්. ගිකොනදිග බැංගාල ොක්ක මුහොු ප්‍රදේශාස්ත්‍රතව පවතින අඩු පීඩන සත්වය ඉදිරි පැකිහිපේදී පීඩන අවපාතියක් දක්වා වර්ධනීිය හැකි බව කාලිගුණු විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරුවග වනවා. හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර දෙශය එක්ම වූ තද වැසි ඇතිවිය හැකි. නැවත දනුම් දෙනතුර ගැමුරු හා නොගමුරු මුහදු ප්‍රදශවල ධීවර සහ නාවික කටේතුවලින් වැලකී සිටන ලෙස අහුවාද කරෙනවා. දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටේතුවල යේදීසිටන පිරිසට වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණිල් ලසටයි දැනුම් දෙන්නේ. ඒෙල වනේ පවතින්නේේ වැස සහිතකාල වන තත්යක් අල්ගු විද්‍යාධ පාත්මේන්තුවන ේතනය කරන්නේ ගෙනකුුණ තික බංගාලොක් මමුහදු ප්‍රදශ ආශ්්‍රීතව පවතින අඩු පීඩන තත්වේ ඉදිරි පැය දොළහතුළ. එම ප්‍රදේශයේදීම පිඩන අවමාතයක් දක්වා වර්ධනවී හැකි බවයි. වගේම දිවන්නේේ බොහෝ ප්‍රදේශවලට මිලිමිට දෙසයක් දක්වා ූ අද වැසිද බලාපොරොතුවන්නට පුළුවන්. ගුරුම් සහිත වැසියඇතිවන විට එම ප්‍රදශවලට තාව කාලිකව තදස සුල් ැතිවන අතර. අකුණු මගින් සිදුවේ හැකි අනතුර අවම කර ගැනීමට අවශ් පිර කන්න ලෙසයි. කාල්ගුුණුවිද අධපාර්තිමෙන්තුව ජනතාව ගෙන් ලාසිටින්නේ. බස්නාහිර සබරගමුව දකුණු හා මධ්‍යම් පලාත්වල ඇතම් ස්ථාන්වලට මලමිර් දෙසය ඉක්ම වූත් අදවර්ෂාපතනයක් ඇතිවන බවයි, කාල්ගුුණු විත අධපර්ිමෙන්තුව පවසන්නේ. එම දෙපාර්තිමෙන්න්තුව මකින් මේ සම්හන්ධෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ දැනිිලෙස අවධානයොමු කළ යුතුයි අද තිනේ අද හැලුණනු අධිකවර්ෂාව හේතුවෙන් දිවෙනේ ඇතැම් ප්‍රදේශ ජලෙන් යට වී ඇති බවයි අපවාර්තාකරුවන් පවසන්නේ. ්‍රදශ ළි ඳ ට, හ ්‍රදශවලට වැ ഹෝ ගරം සහිත ති ැකි ගුරුම් සහිත විට, හ ්‍රදේශවල ාව කාලික ල ති න අතර එ ට හ ්‍රේශ ට ට ීමට නක් පවතිනවා. බඳ සහ ්‍රජාව ම මත් ව சை පත් ේතුව සහ න ්‍රചාවගේෙන් ඉල් සිට න්නේ. ංගලි ොක්ක මුහුද්‍රදශ අඩු පීඩන තත්ව පීඩන ආවපාතයක් දක්වා වර්තන වී සුලි කුණනාටුවක් දක්වා තවදුරටත් වර්තනී හැකි බවල් කාලකුණ විද්‍යාත පාර්ත්මේන්ව පවසනවා මෙහි බලපෑ හේතුෙන් ැුරු හා නොගැරු මුහදුද්‍රදේශවල තද වැසි හෝ ගරුම් සහිත වැසි ඇතිවන අතර සුළගේ වේගේ ෂනිකව ඉහලයාමදසිදුවනවා මනර්මසිට කොළඹ ගල්ල හා හම්බන්තුර හරහා පොත්වහ දක්වා වන වෙරලාසන්න මුහුදු ප්‍රදේශවල රාලමීටර් දෙකක් පමණ ඉහලයා මේ හැකිියවක් පැවදිීම හේතුවෙන් මුහදුරල්ගො බීමට පැමණීමද සිදදු විය හැකි. මේේතන නායාමේ අවධන මැති කඳුකර ප්‍රදේශවල ජීවිවත්වන ජනතාවට විමසලිමත්වන ලෙසට අපපතා කළමනාකන මධ්‍යස්ථනය දැ නුම් දෙෙනවා. ැන්න අවතින ැසිස ත්ව සමගම යම් අතුර මාර්ගක පයක් ජලනිරුනවා සෞන් අපට වාර්තාාවන කොමතික ඇතුළට ශිෂෙන්ම මේ පිළබඳ නතාව දධන යමුකිින් ඉතාමත් වැදගත්වවා කඳුකර ජනතාවයි සිටනම් නායම් ලක්ෂණ පිබඳ අවධහනය පසුවීම ඉතාමත්ම වෙතගත්ව වනවා එකයි හත දුරකර මදින සම්පර්ණ මේ සඳහා තිරුම සේවා සම්බන්ධ කරන කරීම කටයුතු අපක ක්කන මද සනිමගින් සිදු කරලබවා විශේෂම අප මක් කරන්නඕන කොළො ඉදර ගල්ල කන්තර මාතර හම්බන්තන පොතුවවිල් දක්කාව මෙහි නූදු කලාපයන් තවදුරටත් රවුවීම හැකිවක් පතු. ැකිරීමට හඇත්තව ක්සුවක් පමවවෙන්න පුළො වැසිස සයිත දත්වය ඇවීමේද මරස්ථානවල මුද ජය ගොඩීමට ආහකි බවකාල්ගර අංශපින වාර්තාකරක්ඇි දත්ම ිරමත් ව. පාස්කු ප්‍රහාරය සිදුවීමට පෙර අදාල බුද්ධි තොරතුරු ඇතුළත් ලිපිය හැර වෙනත් කිසිදු උපදෙසක් තම ඉහල් නිල්ධාරයා වූ ඒවකට බස්න අයර උතුරාරනියෝජ පොලිස්පති, දේශබඳදු දෙෙන්නකෝන්ම හතා තමා වෙත ලබාන් නොදුන් බව. ඒට මීගම කට්ටාස්වාර ේෂ්ට පොලිස්ආධිකාරිවර ලස කටයුතුළ චන්දන අතුකෝරල මහතා පවසනවා. ඔහු මේවාව සහන් කලේ පස්කෘල් ප්‍රහරය පිළිබඳ විමක්ෂණය කරන ජනාධිපති කොමිෂන්ස් භාවේදී අද සාක්ෂි ලබාදමින්. කෙසේ වෙතත් යේ දිනේ සාක්ෂි ලබාදුන් ජේෂට් නියෝච පොලිස්පති දේශබන්ඳුතෙන් කෝන් මහතා සහ නියෝච්ච පොලිස්පති වසන්ත වික්‍රම් සිංගම මහතා සඳහන් කළේ තමන් ලබාදුන් උපදෙස් අනුවල් චන්දන අතුකෝර්ල මහතා කටයුතු කරනොමැති බවයි ුද්ධි ොතුරු වලට අනුව කෝලික දවස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාාරයක් එල්ලබීමට ඉඩකඩ ඇති බවට දෙදහස් දහනවය අපප්‍රේල් විසිබන දින නිශ්ෂිතවම දැඩුවත්කර තිබියදීත් කටුවාපිටිය ශාන්ත සෙවස්තියෙන් දේවස්ථානයට ආරක්ෂාව සැපයිම්ම සිදු නොකළේ ඇයිදැයි රජය අධිීතීත්‍යමරිය සාක්ෂිකරුගෙන්විීම සාසිටයා ඊට පිළිතුරු ලබාතිමින් චන්දනතුකවරලමහතා සඳහන් කළේ මීගමුව ප්‍රදශය සෑම දේවස්ථානයක් සඳහාම ආරක්ෂාව ලබාදීමට තමන් උපදිස් ලබාතුන් බවයි ඒයිරින්ම කටවාපිිය ාන්තසේ ස්යන් දවස්ානනිරද පොලි රක්ෂාව ලාන් ලෙසට තමා කටාන කොට්ා සහර සහකාර පොලිසසාධිකාර, සිසර කුමරම් හතාතුපදෙස් ලබාදුන් බද ඔහු හිදී සඳහන් කලා. නමුත් පොලිස සධකාරී සිසර කුමාරමහතා කඩුව පිටිය දෙවස්ථානයට පොලස් රතවාහන ආක්ෂාවක් පමනක් ලබාදීමට කටයුතු කරඇ බව. තවා දනගත් ත ප්‍රහරය එල්ලවීමෙන් පසුව බවයි සිසර කුමාරම් හතා කොමසමහමුවේ කිය යාසිටේ. ලිපි සහන් සැකරුවන් සබන්ධය තොරතුරු සොයාගනීම සඳහා ුද්්‍යංශ නිලදහරන්ගේ සහය ලබාගත්තේයන්න මිබ සාක්ෂිරගෙන්විමසාසිටයා. ඊට පිළිතුර ලබදන් සිසු කුමාරම හතා සඳහන් කළේ සැකරුවන්ගේ තොරතුරුෙක්ලැස්කිරීම සඳහහා තමා බුද්ධි නිලධහරීගේ සහය ලබාගත් නමුත් ඒ සම්පන්දයෙන් කිසිදු තොරතුරක් අනාවරණේ නොවූ බව. රාජ බුද්‍යංශ ප්‍රධනයා සකස්කළ පොලිස්පතිවරයා සටහන් ගෙද බුද්ධිතොරතුරු තුළත් මෙවැනි ලේඛනයක් තම සේවාකාල තුළදී ලැබ ඇත්දැ, කොමසම ක්ෂිකරුගෙන් විම සාසසිටියයා ඊට පිල්තුරු ලබාදමින් සිරකුමාමතා සඳහන් කළේ LT. යුදධසමයෙන් පසුව මෙවැනි ලිපියක් ලද ප්‍රථම අවස්ථාව මේ බවයි. දැවැන්ත ආර්ථික ඉලක්ක හබායාමේදී තාාර්කිික නොවරන්න නීතිරීති භාදාවක් කරගතයුතු නැති බවල් චනාතිපති ගොටාබේ රජපක්ෂ මැතුමා පවසනවා. වැනි හා කර්මාන්ත ශේෂත්‍රේයට අආදාල ගැටනු නිරාකරණය කිරීමේ සාකච්ඡාවකදී ජනාතිපතිතුමා මේ බව ප්‍රකාශ කලා. අමත්‍යශ ඒකම්වරුන් සහ වැවිල හා කර්මාන්ත ශේෂ්‍රයට ඇත් ආයතන ප්‍රධානින් සමක මෙමසාකච්ඡාව ජනාතිපති කාර්යාලේදී පැවැත්වුණ. රජය හා අනවදධ ආයතනවල ගැටලු සාකචඡා මාර්ගෙන් විසදාගතයුතු බව ජනාතිපත්තුමා මෙහිදී අවධාරණය කළා රාජ දවසස්ථාව හා රාජ්‍ය වැවිලි සමාගම අතර දිගු කලක් පැවති නීති මේ ගැලු පිළිඳවද මෙහිදී සාකච්චා කරුණ. රටට ආවනික නොවන හා පරිසර සංරක්ෂයට අදාළ නුවන වන වගාවන් ඉවත්කොට රටට ගැපෙන වග හඳන්වාදීමේ වැදකත්කබ ජනාතිපත්තුමා පෙන් වා දුන්නා. මහ බා්ඩාගාරයට බරක්නොවන ආකාරයට රාජ්‍ය ආයතන පවත්වා කතයුතුයි. අදාල් ආයතනත්තර අවබෝධෙන් කටයුතු කිරීමෙන්, බොහෝ ගැටලු විසදා කතහැකි බවයි ජනාතිපත්තුමා පෙන් වාදුන්නේ. තුමාට තේරනනේ මගේ ප්‍රතිපත්තිමකද්දි කියලා ඒ අනුව ක්‍රා කරන්න ඔන්ඩ එම නැත්තන් මට මේක කරන්න බැයි කියලා ඉන්ෙන්න්න මටකමක් නෑ ලේකම්වරය හබුණත් හින්්ඩොක්්ටිපාඩමන්ටුනත් මම හරි ප්‍රතිපත්තියන් ම වැරදි දෙයක් කරන්න මංකාටවත් හොරෙන් දෙෙන්ට කියල කියල නෑ මමයි කියන්න මම හරි ප්‍රතිපත්තියක් හරියට ක්‍රියාත්ම කරන්න බැරිනම් රාජ සේවයකෑගින් වැඩක් නෑ ඒ නිසා රජයේ සයකැන් හැටියට රාජ්‍ය සේවේ කියලට ගන්න හරියට කරන්න හැම ආයතනයක් ගොල්ලො බදව් කරන්න තවන ඒවා ගේ අයට ඒ අත නොට ඇහිට එයන් ඒව පාදු ලබවිින් තිබුණ අආයතන නො තෙව අපිට විශාල ලාබයක් ලබන්න පුළ ඒවගේම විදශවිිනීම ඉතුරන්න පුළල ඒක තමයි ොල්ොදව කරන්නටන් ඒ ගොල්ලන්ගේෙන් ප්‍රශ්නයමකද කිය හලාව දව කරන්න. එහෙමයි හරිේ හරි විදිර කරන්න අහුවන මොද ගොල්න්න තින ප්‍රශ්න මෙම විසඳල දෙන්නම් කියෙ විසඳල දෙන්න ඒක තමයි හරි කරමේ තමයිම රජේකගෙන් පලාපොරත්. ඩම් පසස් කන්නන කොමසන් සභව නඩු අටසයක් පමණ ගොුණු කරඇති අතර න්තුන්සයක් පමණ வවලි සමාගම් සමග බවද මෙහිී හෙලි වුණ. නිවරිතදේ කිරීමට නොහැකි රාජ නයධාරයා, රටිට බරක්බවකී ජනාතිපත්තුමා රාජ්‍ය නයධාරයාගේ වගකීම ප්‍රශ්න විසඳීමමිස පැහරහැරීම නොවන බවද අවதாරණය කලා. එතල් නතරකිරීම තිී නය පෞද්කලික ව්‍යපාරකයන්ගේ බලපැම්වටයටත්වේ වෙනස් නොකරට බවද ජනාතිපතුමා ප්‍රකාශ කලා. අමාත රමේෂ පතය නහතාහා ජනාතිවතිலேකම් ආචරය P.B. ජයිසුන්දර මහතාද මෙමසා කච්ඡාවටෙක් වසිටයා. සුිය දින පහළව තුළ සමාජීන් කිසිදු කොරණ ආසාධතයකු වාර්තාන් නොවීම යහපත් ප්‍රවණතාවක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනඩරාල් විශේෂක්ඥමයිද අනිල් ජාසිංග මහතා පවසනවා. අදදිනේ මේවන විට කොරෝණවරසය ආසාධිත නවරෝගීන් වාර්තාාවී නැති බවද එමහතා ප්‍රකාශ කළා. කොරුණාරෝගීන් තිස් දෙදනෙකු අදදිනේ සේ ලබා රෝහල්වලින් පිටවගේා අතර ඉන් තිස්දනකුම නවි හමුදසාමාජිකයන් බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. මේවන විට වාර්තාවන කොරොනරෝගින්ගේ සංඛ්‍යාව නවසය විසි පහක්. COොVවිD-19 ගෝලිය වසංගතය හමුවේ අපේ රටේ තත්වය අදත් මුලින්බ, केला प्र්‍රදශභාවटට पत्ත්करර තිබුණු बंडාरणयක मावत्र सහ ස सुधवैල්ල किන प्र්‍රदේश देख, අද उदैशන සිට යलिත් सामान ටවයට පत्කිරීමට කටितතු करना එකने මෙතැන් සිට තौदुරට අප රට ुද देख කला प्र්‍රේशस नाම් किරनण प्र්‍රदේश නැ है, එකपට සතු ෙන පුළण कारण्या ැई में तत्ත්වय इදි्ररेයටත් පौत्वाගन में वීම ඔබටත් මටाත් තිබෙන केල අමत करන්නने पा. ගේම बाहिල समाजයन කरोा वරසය आසාධන ව को අවसान बताාවට वाර්ता වने मार्තුुथिस एक पदा. ඉතැන් සිට අදදක්වා දින පහළක කාලයක් ගතවෙලාතිබෙනවා හැයි කිසිදු ආකාරයකට බාහිර සමාජයෙන් කොෝනා වෛරසය ආසාධනයවූයකු වාර්තා වනේ නැහැ ඒකත් අපට සතුරබෙන පුළුවන් කාරණයක් පොඩක්් තිියයට අපේ සැලස්සුම සාර්ථකීම සබන්ධයෙන්. එමගේම යේ දවසේදී කරොුණා වෛරසය ආසාධනයවුවන් දහදනෙක් වාර්තාාවන ඔවන්ගෙන් අටධනෙක්ම නවික හමුදාවේ අපේ විරෝධහරනවන් බව යුදම ද පපතිවරයා හුරු කලා එතරතුෘත්තෙක්ක අප යම අපේ රටේ තවත් අලු තුරතුරදකික් මවිද. ජතික නරග දධාතනය තු හල් පය ර රෝග හ ති නවදනකු පතිකාරලබනවා යිද අ ක්ෂ දොරස්තෙකු පතිකාරලබන බයි ෞ ක්‍ය ප කාශ කල රන සව හල් වලින් පටවගේ සංකයාව හරසිය හත් හතක් ඒ නෙද හුනා ගත් කරුණ ආසධතයන්ගේෙන් අටදනෙකු නවකහදා සාමාජකයන් බව සෞක සේවා අධ්‍ය ක් ල් විශක් වයිද අනි සින්ග මහතා ප්‍රකාශ කලා. පසුක දින හිපේදීම එක් නකද සු ලබන කර ෝගගේ සංක්‍යාව හලගියයා. ද හ ල ිට තර, ද න ල ස් දන ගෙන් ස් නකු ාව හ දසා ජයන්. ම හරහල අ ෙක හම රහල ට ස දක ල්ලේ වස් ජතික රෝග ද ාතන ටි දනක ේස් ල ාටි වගේ මේ වනවිට නවික හමුදා සාමාජිකයන් එකසය පනස් එක්දනෙකු පර්ණ සවේල බාතිබෙනවා. අදදි නේදී නිරෝධන මධ්‍යස්ථානවල සිටියයාඇලු නතරින් හරසේ කලොස් දෙනෙකු නිවේස් බලා ඇවීමට කටතු කරු ලැබවා. මේ වනමට ත්‍රවිීද හමුදා විසින් පවත්වාගෙන යනු ලැබූ මධ්‍යස්ථාන තුළින් නිරෝධායනය වී නම්ද දසි පනස් අ .

්‍රී ංකන් පිරික් රැනීමට නීමතයි ශ්‍රී ංකා නාවික හමුදාවේ නාවිකරණවිරුවන් හාරසිය හැත්ත නම දෙන්නකු ආසාධිතයන් හැටියට පත්වනා ඉන් එකසිය පරස්් එක් දෙනකු මේ වනවිට සම්පූර්ණ සවේ ලබල නරෝහල් වලින් පිටතට පැමිල්ලදි වෙන මෙ අනුව රෝහල්වල තුන් සිය විසියාට දෙන්නකු ප්‍රතිකාර ලබින් සිටිනෝවා. COොVID-19 වසගයේ හේතුෙන් පොදුරල්්චි මණඩලිය සෞඛ්‍ය අමාතරුන්ගේ සමළුව මෙවර පැවැත්තුනේ ීඩියෝතාක්ෂණයඔසේ. සයා කලාපය වෙනුවෙන් කරුණු දක්වූ, අමාත්‍යය පවිත්‍ර අණ්‍යආරචි මත්මියය ඉදිරි අභෝග සම්බන්ධයෙන් මෙහිදී පැදිලි කළා. It was clearly demonstrated that the region of Asia has the safest greeting which is done by placing the both palms together, sayingIbo one which meansMa you have a long life Sri Lanka together with all the common with countries, In Asia, is committed to share our experience and look forward to combat the COVID 19 at our earliest to eliminate it from the world. ග ො ්‍රද හ හ ස ද ක් ජ රක්ෂ රු නතාව ැ ෙස ෙස ාද වන්නේ. වනිියාව නගර ඒේකවත්ත සහ ැ ලිය ක ල ම ප්‍රදේව රෝධහට ක්කරතිවූ පවල් තියක පරි සමාජකතකිරීමට කටතු කරුණා. CR පරක්ෂණ වලින් අනතුර ඕුන් නිරෝධහනකාල අසන්කිරීමටයි පියවරගත්තේ. අනුාධ පුර මීන්තල නවික කහමුදා නිරෝධායන මධ්‍යස්ථාන නිරෝදාහනය අවසන් කළ පනස් එක් දෙනෙකු නිවෙස් බලාපිටගිය ව්‍යාව බලන්කුල මුවන් හමුදා කඳරේ නිරෝධහන කටයුතු අවසන් කළ එකසි අස දෙනෙු නිවෙස් බලාපිට ගයා. ල්ගහෙල අන්වාධපුරේ තලාවසාහර යගල ප්‍රදේශල පතිචිරුවන් පිරිසකු මලෙස නිරෝධහනටයතු අවසන් කළේ. දමුල් පැල් හර කුෂිකරම විද්‍යලයේ රෝධාහනය ව පනස්තනකු එමකටයුතු අවසන් කර නිවස් ලා පිට වගේ ඉන්දාව විශවිද්‍යාල කිහි පේක අධ්‍යාපන ලබම සිටියදී පසුගේ මන පට පම පිරිසක මද ස්ාාව නිරෝධහටල කියෙරුණ. අබෙන් එකසියදහසක කේරුණ. මේදරු හට මවරාසක ප ද නෝද ද්‍යස්ථායේ සිි හතලි හදනෙකුද එම කටයුතු අසන් කර නිවෙස් බලාපිටව ගේයාා ඉන්දියාවේ සිටි පැමිතුන් පිරිසකයි මෙෙස එමටයුතු වවසන් කළේ. මත කොබ ද ම වනයනතුන් පළ පිශ්‍රී දී බස් ප්‍ර සහ පිරෝදර රය තුරන් මෙම ආමලස ෝරගත් එක විසිදධෙකගේ CR පරක්ෂුඳහ සම්ප්‍ර ලබාගනීමට කටයුතු කරුණ. ැනප යනවා ජාත්‍යන්තරය දෙසට ලෝක සෞඛ්‍ය සනධානය මුළු ෝකටම අනතුර ඇඟවීමමක්කර තිබෙනවා මේ ොවිD- කියන වෛරසේ දෙවැනි අවස්ථාවකට සූදාානවින් ඉන්න කියලා.ඒවගේ ඇමෙරිකා ජනාති න ට්‍රම්ප් පසුගේ දිනවල පුුණපුුණනා ප්‍රකාශ කලා මැලේර අවස හා පාවිච්චි කල අවෂධයක්ම මේ ොවි- වසට හොඳයි කියලා පා කර හොඳයි කියලා නමුත්. ොත්ම පරශය ොත් හරලබෙනවා එම ෂ්දය COො-19 වරසය මර්ධනය කිරීමට කිසිුදවා කාරකෙන් සාර්ථක පිළියමක් නෙවයි කියේලා. මේ තොරොතුරුත් එක්ක අප යනවා ජාතන්තර දෙසට දෑන්. කොවි- ආසාද නෙවේ මේ දෙවන අස්ථාවකට සූදනම් ියුතු බවට, ලෝක සෞඛ්‍ය සන්න ධානේ සෞඛ්‍ය ශෂක්ඥාන් අන්නතුරුවන්ක වාාතිබෙනවා. එම සන්දධනේ වර සපතචර දැක්වීමේ තාක්ෂණි ප්‍රධාන වෛද්‍ය මාරයා ෑන් පවසන්නේ ලෝකයේ විදධ ප්‍රදේශවලින් වෛරස ලිත් පරක් වර්දනී ඇති බවයි. ඒෙන්මද සමක සාච්චාවක ටෙක්කම ඇම බව ප්‍රකාශක කරතිබෙනවා කිෙේවත් වෛරස මැට පැත්තිීම මේ වනට යම් සාර්ථකත්වක ළඟාවිය බවද වයි දෙමමායා ෑන් එම සසාචාව ට එක්මින් ප්‍රකාශ් කලා වරස යලත් පරත් වදනදීම සන්ධය ක්ෂි පති බවට පෙන්වන යිදධවය දගළු කොරයාාවේ සෝල්හි රත්්‍රී සමස්ජාලාපක නවපුරක් හඳනාගනීම මීට හොඳම සාක්ෂි බවද පෙන්වාදතිබෙනවා. ොවි-19 හෙවත් නවකරුණා වෛරසේ මේ වනට ලෝපුරා හතලස් පනලක්ෂ හතලස්තුන් දහස් හැතැනකුට ආසාධන ීතිබෙන. ඒබතරෝගින් සං්‍යාව දහත් ලක්ෂ දුරස්දහස අට සයන උල් පහක්. ෛරසය ආසාධනය හේතුවෙන් මරන තු ක්ෂ තුන්දහ හත්සය හතක් වාර්තාවනවා හටව හසන් පල දේශදය දහතුනක වෛරස ්‍යක්ති ඇති වයි ලොකෞක්්‍ය සනඳධනය පෙන් පදෙන්නේ. කොරනා වෛරසයට නිශ්ිත ප්‍රතිකරමයක් ලෙස ඇමෙරිකා ජාතිි ො ට්‍රම්් නපුුණා කියවූ මලරයා අෞක්ෂද ඊට සාර්ථක ප්‍රතිකරමයක් නොව බව තවදුරටත් සනතවිිතිවියදී. එරටින් වාර්තාවන ආසාධතයන්ගේ සංඛ්‍යාව ලක්ෂ දාහරෙක්නවා අතිබෙනවා. නතක්පැවීමම සබන්දය ොරතුරුවාර්තා වන්නේ මෙවැනි පසුබිමකයි ගතූපෑ විසි හතර තුළ පමක් එරට හඳරාගත් ආසාධතයන්ගේ සංඛාව විසිහත්දහසේක්නවාගයා. ොரோ ෛරසේ පාලනයට එන්න තක් නිපදවිය හැකි බව වෛද්‍ය රගබ්‍රයි් පහතාද ප්‍රකාශ කලා මරිකා එක්සත් ජනපද එන්නත් පිළිබඳව හිටපු නිලධහරයෙු නොහු සඳහන් කරේ. එවෙනුවෙන් මාස දොලහත් දහටත් අතරකාලයක් ගත වනු ඇති බව. ඇමරිකානුව මානමහා සෞඛ්‍යය දෙපාර්තමේන්තුවට මේ පිළිබඳව ඔහු අදහස්සෙක් කලා ප්‍රමිති ගත මක ආවර වන හිංයක් පිළිබඳවත් ඔහු සඳහන් කරති වුණ. කෙේවෙතත් වසංගතය වෙනුවෙන් ඇමරිකාාවේ සූදානම ප්‍රමාධ බව තමයි ඔහු වැඩිතුරට අදහස් දක්. ලොව විාන්තම සරනාාක ඳුරලෙ සැලකෙන බංගලාදේයේ, රෝහිංග්‍යයා සරනාාගත කඳූරේ කොරුණා වරිසය ආසාධනයවුද දෙෙනකු හමුව තිබෙනවා ංලාදේයේ, කොක්ස් බාසාසරනාගක කඳුරනු, මෙම කොරුණා වරිසය ආසාධනේවන්දන හමුමුව ඇතේ. මෙම කඳුරේ මිලියනයකට ආසන්න රෝහහිංගයා බැසියන්ජීවත්වන. පිරිසි එද සේක ආසන සරාගතයන් පරිසක් පමක් පරීක්ෂණ සඳහා යොමුකර ඇති බවයි යටට රජයේ වදනද හරරි ප්‍රකාශ කරන්නේ. COI-19 වසන්ගතය හෙතුවෙන් කඩාවැටනු ආර්ථකය නන්වාලීමේ අරමනින් ඉතාලිය නගර ගනාවක කෘෂකාරමික කටයුතු ගසටතුීම වැ පිළිබල ක්‍රත්මමන අතරතුර මලානු නගර දැඩි ගංවතුර තර්ජනයකට ලක් ඇති වයි වාර්තාාවන්නේ. සගේ ඔවුන් ඉතාලි පාගේමීතුුවට කෙටුම් පතක්කි ත්‍රිපත්තරා යි ඉතාල්ලිය තුළ රැජසිත්න අනමසර ශ්‍රිකඇන්ට නීතියනකූල ආකාරයයේ බලපත්‍රයක් නිකුත් කිරීීම පිළිබඳව ඊයේ දිේදීය පාරිමීතුේද ඒ සම්මද වෙලාය කෙටුම් පත ක්‍රියාවරනන්ින්ට ඉතාි බලධරින් මේ වන විට කටික් සදාම් කලලාදෙන ශ්‍රී ංකිකයන් විසි 15ඳහකට වැඩිය අනවසරෙන් ඉතාිය තුළ දේසිවා ඔවුන් ද මෙම නීතිය තුළින් ඉතාලිය තුළ දීන්තියානකූල්ලව ප්‍රදිසිටේ අවස්ථාව හිල ஆஸ்ரேயாவே நியூ சவுத்வேல்சி அவன்ால் வியர்த்திக்கரීම பியவர கனத்தைபெனமா COVID-19வைரச வியாப்த்த ேதுவின், ப ந சீமான் லீயில் கிரேீமே தவත්ப்பியவராலு சினி நிவர பேட்டி அவன்ால் விூர்த்துக்கීමது பீவர்க்கனை அத்திபவு விது சமாத்திவார்த்தாக்கலாம். பிரஷே 9வந்து ஆஷஸ்த நிஷ்பாාதன சமாகக்கமக் என்ன தக் நிபதுயமே காரிசந்த හා சதானம சித்தின බவது வார்த்ததாபனமா. ඕන අසංගති විදීම සහා අවශ්‍ය කරන එන්න තක් නි්පාදිනය කර ගැනීමට දරන්නව් ය පති බන්න. ්‍රංශයේ ලියෝන් ප්‍රදේශේ විසාල් රසාෑනා ගරික ෙකරන්න පරේක්ෂණ කිරීග යනවා මෙ රේක්ෂල අසා අ්දිීර පත්ති සින බවයි. ඒ, සභාපත්ති ලොරුවා ගේ ොම් තා ප්‍රකාශ කල. එනැෑ නිස්පාන කගනීම ස මෙරික රජයේ විසින් බිලියන ගණනක් ගොදවාතිබෙන බවත් ඔවන් සඳහන් කලා ඇමරිකා පමක් නව ලෝකයේ ප්‍රධාන රාජ් විශසන් ප්‍රමාණයක් මේ බිබන්ඳ ප්‍රන්සි සමගම මුදල් ීදම් ප්‍රතිබෙනවා මෙම එන්නට ඉතාමත් නුදුරේ දී ෝක හමෝට දිරිපත් කර පුුවන් බවයි ස න පවාස. යෝප ලාපේ වරසයෙන් වැඩිමබලැෑමක්ෙල්ල වූ ස්පාක්නයට පසුව, ඉහළ ආසතියන් සංඛ්‍යාවක් වාර්තාාවන රෘුසියාවෙන්, ඒ දිනේදී පමණක් වාර්තාාව වූ ආසාධතියන්ගේ සංඛ්‍යාව දස දහසෙක්නවාගයා මෙමන පට රුෂාවෙන් වාර්තාාවන ආසදිතියන්ගේ සංඛ්‍යාව දෙක්ෂ පනස් දහසෙක්නවාතිබෙනවා. අසල්ව ඉද්‍යාවෙන් වාර්තාාවන ොVවිD-19 ආසධතියන්ගේ සං්‍යාව අසූ දෙදහසට ආසන්න වෙතිමෙනවා වෛරස ්‍යපතිය වැලක් පිඳහා එරට අග්‍රමාත්්‍ය රන්ද්‍ර මෝද මේ වනවිට, ඉන්දාවේ ප්‍රාන්තකහිපයක් නැවතත් වසාදමීමට කටතු කරතිබෙනවා. COොVID-19 වරස ආසාධනේවයක කතාකිරීමේදී මොකයින් පිටබන්න කේට බිඳති විනාඩී අටක කාලයක්, කාශ රැදිතිබෙන බව නවතම පරේෂණයින් හෙළවතිබෙනවා. මෙ ඇමරිකාේ පෙන්න්සිල්වේනියා විශ්ිවිද්‍යාලය සහ ජාතික සෞඛ්‍ය අයතනය එක්කසසිදු කළ නවතම පරීක්ෂණකින් හෙිව ඇ බයි විදස්මාධ්‍ය පෙන්වාදෙන්නේ. සීවිත අවකාශයක් තුළ ශබ්දනග කතා කිරීමේදී. අවම වශයෙන් COොVවිD-19 අසු අඩගු කට මිඳති දහසක් ජනය කළ හැකි බද හෙිව තිබෙනවා. එම කේට බිඳිති විනාඩි අටක කාලයක් වාාතා ස්්‍රේ රන්ඳි පවතින අතර යමකු ඒවා ආශ්වාසකල හොත් ඔවුට වෛරසේ ආසාධන වන බවයි පරේෂණෙන් අහුරවේතිබෙන්නේ. ඒ ඔබට සිහිපත් කළා මේ මෙිහිතලේ බත ශ්‍රී ංකකයන් COොVID-19 වරස තාම සාර්ථකව පාලණය කළ බව අපි ලියාතැබිය යුතුයි කියලා. ඒ දවස වැඩි ඈතක නොවන බව මේ වෙනකොට ඉතාමක්ම තැදිලි. ආතුලනනාත්මක සුදුවෑන් මාධ්‍යසාකච්ඡාව පැත්වීමේ සිද්ධතාාදාලව ලබන විසිහත්වන දාතෙක් ්‍රක්ෂත බන්ධනාගාර ගතකරසිටින හිටපු පාර්ලිමෙන්තු මන්තවී රාජත්‍රසේ නාරත්න මහතා වෙනුවෙන් ඉදිරිපත්කිරෙන අභ්‍යාජනයට අක්සන ලබා ගැනීමට අධිකරණය අද අවසර ලබාදුන්නා. අධිකරණයෙන් කළ ඉල්ලි මක් සල බැලීමෙන් පසුවයි කොළඹ ප්‍රධාන මහිස්ත්‍රාත් ලංකා ජයරත්නමෙනවිය මෙම අවසරේ ලබාදුන්නේ. ඒපු මාත්‍ය රජත සනරත්න හතා මේවල පිට ගමුව පල්ලන්සේ තරුණ වර්දකරවන්ගේ විශෝතන මධ්‍යස්ථානයේ නෝදහැන්ට මොකති වෙනවා.මසම්බන්ධය අදැවති මධ්‍යහමකේකද අදහස් පල කෙරුා. ඩු තන් දෝලින් යම්යම් දේල්වලින් ඇ අපපිට නිදහස්වේ චයියට නවතනැවතත් ඒ සංසෝධනය කල්ලා අලුත් නඩු හැටියට දාලා ඒ අය බිලිබාගන්න ආ්ඩුව ලැස්තුවෙනන වැටි වැටි මැරුණත් අපි සරන් කරලාඒ ජෑග්‍රහණ උදාරගන්න ලැස්ති කියන පනිිවිිය. මා්ඩුවට අප මතක් කල දෙන්න කැමති. මේ රටේ ස්වාධීන අධිකරණයට ස්වාධන නිතිපති දෙපර්තමයේන්තුවට ස්වාධීන කොලිසියට එයගේ කටයුතු සබබන්ධව මේ රජය කිසිදු ආකාරයකින් ඇගිලික් ගහලත් නෑ ඇගිලික් ගහයි කියලා මේ රටේ ජනතාව බලාපොරොත්තුවවෙන්නේ මෙත ප්‍රශ්නය වනේ ආගතු පුද්ගල දෙන්නෙක්ඇවිල්ලා සුදුවයන්තාවට කිමුරු ඇඳුව. දැඟගේ කිමුරු දෙන ෙදහ අප රටේ දඩනනිදිී සංග්‍රහයේ බොරුපකීම අසත්‍ය ප්‍රකාශ කිරීම අපරාදවාර්දක් වශයෙන් දක්ල නෑ තුමා ඒකරපු ක්‍රියාවලිය මංහිතන්නේ ඒකනම් සාධාරණ නැහැ මොකද ේතුව අපි මොනයම් දෙයක් කරනවා හරි අපිට තියෙන්න ඕනේ හැකියාවක් ඒ කියන දෙයක් . පසු පස තමන්ටඒක ඔප්පු කරගන්න පුළුවන් සනාතකරගන්න පුළුවන් කරමකාන්න තියන්න න ජනතාව නොමගේවන්න හදන මහිතමක වැරදී. නිස්ස අතුරුදුදහන් කරන්න මේ අතුරු දහන් කරලා එමිනිසුගේ ජීවිත නැති කරන්න. ගැන තවත් කෙනෙකුට මිනිමැරීමේ චෝදනා කිසිදු සාක්ෂයක් නැතුව නිකම් ඇැතිවර ජාග්‍රහණයක් වීම පමණක්පු සිදුකරන යි ඒකවා නිවාර්රෙන්ම පරීක්ෂකට ුසිදුවන්න නි එබනි. ද නැවත්ත කිසිාව පුදගලෙක් මකින් සිදු නොවීම වලක් කන්නත් පියවරගන්න ෝඩ. රජ සේනාරත්න්න ඇැතිතුමාට අඳුරු කුටියයක සිරකල්ලා තියෙන්නේ කරුණු දෙකක් නිසා බවයි මගේ හැඟීම. පළමුුව එතුමාගේ පලිගන්න. දෙවැනි ඒේතුව බිය මේගොන්න වැඩේ වැරදුනාම ඇල්ල ගේෙල් ඇස්සරට වැලිගහල ගෙල්ලා. අඳු කොට වනාාම නීතියට මේ අපේ මේආ්ඩු පක්ෂේ වැඩ කියල බයි කියෙවා දේශපාලන පලි ගැනීම තමන් කර වැරදිවලට ලැවැෙන දඩුවන් කියෙනෙක ැරමි කියන්නඩුව. ජනහිතකාමී සේවකයක් හැටියට, අද එතුමා සිරකරුවෙක් බවට පත් වෙලාට. ඇහැදිලිවම මෙය එතුමාගේ ජනතාවාදී දේශපාලනයටත්, ඒවගේම සමගි ජනබලවේගේ ජනතා හිතකාමී ප්‍රතිපත්ති වලටත්. එල්ල කරන මරු පහරක් හැටියටේ. දැන් එක්සත් ජාතික පක්ෂයත් සජිප්‍රයම දාස මාත්‍යයට සීයට තුනේ කල්ලියත්. රාජිත සේනාරත්න මහත්මයා වෙනුවෙන් සමාජ අනුකම්පාව ගණඩ උත්සාහ කරමින්. රාජිත සේනාරත්ල අනුග දිසානායකත් චම්පික රණව කළ එකට වාඩි වෙලා. රනිල් වික්‍රමසිංහ අරුණිය ා මන්දිරේ රෑටරෑට එකතු වෙලා නීති නිලධාරීන්. එවගේම පොලිසිය නිලධාරීින් ගෙන්න්නගැන හටවපු දඩයන්ගුහාාවකින්න වෙයි මේවා පරිපාල්ලය වෙන්නේ. එද වි පක්ෂ හම මර්ධණනය කරන්න කටයුතු කරපු ය අදයවිල්ලා කිම්බූල් කන්ඳුළ හෙල්ුන රජත මහා කිඹුල වෙනුවේ. දේශපාලන උමුණනා විතරන්න්නවයි මේ අවහිරිතාව. ඇැකිරීම තුළ තමන්ගේ ගොඩ වැඩිකරගන්න පුළුවන් කියන. ඒ හීනයෙන් තමයි මෙවැනි පේවරකට මේ අය දැයින් අවතියන වෙලා ඉන්න කෙනෙ අපට ඉතාම පැහැදිලුව පේනවා. දේපාන පලිගැනීමක්ද රාජිත සේනරත්න වර්තමාන ජනාධිපතිවරයා මැතිවරණ ඉදිරිපත් වෙලාව ෙනාපු මොනතරන් අබූත ගපේ භාසාාවෙන් ගැන සහගාන සාපරාධී ප්‍රකාශදය දවසල කළේ තියනිසාඒ ඒ තුළින් එදා මේගොල්ලු මුළු. ඩුකුම් ්‍යවස්ථාව ල්ලංගනයකර ඉතිදි හැම කටයුත්තම් එදක් කලා දැන් එන්න ඒවට පාඩක් තමයි. නීතියක් රටේ තියනවා ව්‍යවස්ථාවට රටේ වැඩ වෙනවා කියලා පෙන්න්න තමයි අධකරය න්නේ තීන්ද දීල තින මයිස්ත්‍රාත්වරයක් විසින් දෙදස්ථානාවේ දෙසැම්බර් මාසේ රාජිත සේනාරත්න මැචතුමාට ඇප ලබා දුන් අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂය රට ඉදිරිටවිලකිවේ අධිකරණය ස්වාදීනයි අධිකරණය තීන්ද අපි හිසනමා පිළිගන්නවා කියලා. මෙන්න බුලේ ඒ මහිස්ත්‍රාතුරියම. රයිතසේ නාරත්ත මැතුාව සතිෙක්කට රක්ෂිබඳනා ගාර ගත කරාම. ඒ කටවල්වලින්ම රට ඉදිරය විලා කියෙනවා මේක දේශපාලන පලිගනීමක් මයිස්ත්‍රාත්වරියගේ එකම සැකකරවා පිළිවඳ ලබාදුන්නු තීන්දු දෙකට දෙයාකාරයෙන් කතාකිරීම හරහා එක්සත් ජාතික පක්ෂයෙන් නායකයන්ට ඇත්තටමදිව දෙකක් තියෙනවාදූ කියන සාධාරණ සැකේ අපිට මතුව වෙනවා. ෙරයින් ලෝග්‍රෑම් දෙසේ විසි පහයි ග්‍රෑම් නවසය හැට නවයක් සමඟ සැකකරුවන් හතර දෙෙනකු වැලසර ප්‍රදේශයේදී අතරංගුවට ගත්තා. සහල් මළතල අසුරා දිවෙනි විධ ප්‍රදේශවලක බෙදා හැරීමට සූදානම් කරතිබූ බවයි පොලිසිය පවසන්නේ. මෙම හෙරයින්තුගේ පොලි දාවිනාශක කාරංශය මගින් අතරන්කොටගෙන ඇතේ වැලිසර මහ ාගේ නොගවත් පා ප්‍රදේද. හෙරයිල් ජවාරමට යදාගත් සුකපබෝකිී මෝර්රතයක් සහ කැ්්‍රතයක්ද පොිස් භාරයට ගැන අතන ගොඩගත්කරුවන් අවුදු විසි හතර තිහ පනහ සහ පනස් පහන බයස්වල පසුවන වැලිසර සහ හෝමම ප්‍රදශවල පදිංචකරුවන් බවයි, පොලිසිය ප්‍රකාශ කේ. විධ අපරාධ වලට සබන්ධ වූ දැනට රක්ෂිත බන්ධනාකාරකත සිටන ැඳහුවෙකු එමජවාාවරම මෙහවාඇති බවයි හෙළිවතිබෙන්නේ. ශ්‍රී ලංකාව තුළ මද්‍රව්‍ය භාවිතා කරන තැනැත්තන්ට ලැබෙන්න තිබුණු විතා විශාල තොකයක් මෙවස්ථයිදී මද්‍රව්‍ය නාශ කාර්යන්සේ දක්ෂ මෙහෙුම නිසා වැලැක්වීමට හැකියාව ලැබුණා මේ වැටලීමට අදාළ මද්‍රව්‍ය තගේ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින්නේ දැනට විවිධ අපරාධ ගණනාවකට සම්බන්ධ රක්ෂිත බඳනාගරගත කරලා තියෙන ඉවගේම සිදනුවම් විදින බන්ධනාාර නැඳවියෙක් විසිබව මේ සම්බන්ධයෙන් තවතුරටත් මද්‍රවවිනාශ කාරයන්ශ විසින් විවාශන පවත්වගෙන යනවා. ඇෆකඩිස්ාන සහ රාණ දශිමාවල සිට දකුණු මූදහරහා මද්‍රවර ගැෙනවිත් ඇ බයි පොලිසිය ප්‍රකාශ කළ.

ඇ විශාල වේසනයක් පලකගන්න අපිට අවස්ථාව ලැබුණ එක්සත් ජාතික පක්ෂය ආර්රක්ෂාකිරීමට තමන් බැදී සිටින බව හිටපු පාර්ලිමේතු මත්‍රී රවී කරණනායකම හතා පවසනවා. සිරිකොත එක්ත් ජාති පක්ෂ මුලස්ථානයේ පැවති මාත්‍යහමකදී මතතුවවිදියකු නැගු ප්‍රශ්නයකයට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව කියා සිටිය . යබන්න කියන කත්තිය තමයි ගීල අවසන් කළ තියන්නේ. ඒගොලුන්ගේ තියෙන දීල් එක් විපක්ෂ කාරයලාරං ඒගුළුින් කාරලාරම් ප්‍රශ්න කරලා අවුරදු විසිාතත්ක් අප එක්සත් ජාති පක්ෂේ තනි ආරක්ෂ කල ති ඒ ගමන ති මංහිතන්නේ ඒගුල්ුන් අනාගෙ ඒගුලුන් කරන්නතු අනි ඒගුළුන් ගරන් කතා කරන්නට නෑගෙනක තමයි අමවස් ඇති කියන්නේ. අපි බැඳී සිටින එක්සත් ජාති පක්ෂේ ආරක්ෂ කරල එක්සත් ජාතිපක්ෂේ ආණඩුවක් කදාගෙන කටුතු කරන්න. සජිත් ප්‍රමදස මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයන්ද මත්‍රවරයා මෙහිදී අදහස් පල කලා. හමුත්ම සජිත්නතය කියෙන ආම රජය කටයුතු කරන්න කියලා රුපල සිදහස දීමුණාව ෙවන්න කියලා. පන්දහම දී කියලා. තුමා මන්දැක්කා මේ සන්දටයන වියදම පාවිච්චි කල්ලා ඒකෙන් පරිගවන්න කියලා ඉතිං මිලියන් පන්දක් සදකරයනයකෙන් මිිය රනූදාහක පඩිගවන්න පුළුවන්නන්. ඒගේ සූතර එතුමන් අහනක වැඩියහොඳයින්නේ. ඓතිහාසික වටිනාකම් රැසක් පවතින මුොහුතු මහා විහාරයේ ආරක්ෂාවෙනුවෙන් නවිකහමුදා උප අනුකණ්ඩයක් පිහිටවීමට පියවර ගැනනාා. ඒ ආරක්ෂ කලේකම් විශ්‍රාමිකමේ ජෙ ජන්ඩාල් කමල් ගුන්්ඩත්න හතා ඇතුළු ආරක්ෂක ප්‍රධානීන් මෙම ස්ථානය කළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුවායි. වසර දෙදහස්සක පමණ ඉතිහාසයක් පවතින මුහුදුමහා විහාරය ඉතිහාසය පුරා බෞද්ධයගේ ප්‍රධාන සිද්ධස්ථානයක් බවට පත්වති බුණ යිතිහාසික වැදගත්කම් රැසක් පවතින මෙම විහාර භූම්ියයේ පුරා විද්‍යාත්මක නටබුම් රැක්ද පවතිනවා. ඒ අනුව ආගමික මෙන්ම ඓතිහාසික වශයෙන් වැදගත්වෙන මෙම විහාරස්ථානය සතු ඉඩම් ප්‍රමාණය අක්කර හැත්තෑ දෙකක් ලෙස. එක්දහස් නවසය පනස් එක වසරේදී. ඒවකට පුරාවිතයා කොමසාරිස් ජෙනරාල්බරයාාව සිටි සනරත් පරණවිතාන මහතා ගැසත් පත්ත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කරුණා. ඒ එක්දහස් නවසය හැට පහවසරේදී අක්කර තිස් දෙකක්දක්වා අඩුකළ බවයි විහාරාධිපති පූච බරකාපොල ඉන්ද්‍රතිස්ස ස්වාමීන් වහන්සේ ප්‍රකාශ්්‍ර කරන්නේ. විධ පිරිස් මෙම විහාරභූමිය ආශ්‍රිතව වැලිචාරමය නිරතවන බවට පසුගේ කාලයේ සාක්ෂිෂ සහිතව. මාධ්‍යමගින් හෙළිකරුණා. ඒදල් දිනිකොල්න් ආරන්ගේල්ලා. පුපියාල් එද්දා පන්සියේ දෙදායි දෙද පන්සිීට නිිකුණ න. මොකද අනිත් වැඩිිය එකක් ැන් විපියාල් ආර්ග පන්සියයි පන්දාහයි මේ පලාා මේගොල්ලන් රෑඩ රෑට කියන පුද්ගල මේ වැලි හට වන ඇැබැ පාති සබ චත්ත්‍රලෙම මීටී හෙතදිත් මේ වැලජාවරම මෙතෙන්දිු සිද්ධ වෙලා මූතන කියනකත් දෙෙක් මේගොල්ලන් යන පැත්තට කඩාගෙන යන්නේෙ ම ස්ථානය පෙන්නලළඟබුතු ාලඇ එෙන්ම ඇතැම් අය මෙම විහාර භූමයේ බලහත්කාරයෙන් නිවාස ඉදිකර පදිංචවී සිටින බව පෙන්වා තුන්නද, පැවතේ රජයේ කිසි වෙකුත්? පිබඳ අවධාන යොමු කලේ හෑ ඒවකට සිටි සංස්කෘතිකාමා්‍යවරයා පවා මේය නොසලකා හැරි බවටයි චෝදනා එල්ල වන. නීතිය කාහටත් එකහා සමානව ක්‍රියාත්මක විය යුතු බවට බත්මන් රජය ක්‍රියාවෙන්ම ඔප්පු කරමින් සිදුවේමින් පවතින පුරාවිද්‍යා විනාශයන් වැලක්වීමට පියවර ගත්තා. ඒයන්ුවයි මුදුමහා විහාරයේ ආරක්ෂාව වෙනුවෙන් නවිකහමුදා උප අනුකාන්ඩයක් පිහිට වීමට පියවර ගැනේ. ආරක්ෂක ලේකම්වරයා මෙන්ම යුදහමුදාපතිවරයා නවක හමුදාපතිවරයා වැඩබල පොලිස්පතිවරයාහ. ින පලාත් ආන්ුහරවරිය ඇළු පරිසක් මුූදුමහා විහාරහා දීගවාපයන පුරාවිද්‍යාත්මකස්ථානවල නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් මෙම පියවරගෙන තිබෙන්නේ. හෙටපුුව අමාත්‍ය මංගල සමරවීර මහතා ඒ එතිනේදී බාත්‍ය හමුවයේ සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් වාාධ්‍ය හමුකේ පේකදී අදහස් පල කෙරුණනා. අදාළ ඇමතිවරයාගේ ඉල්ලී අනුව එමුදල්සිටබ බස්හර හා අයට ඡන්දය ලබා දෙන්නට අපි අනුමැතිය දුන්න. මට මේ සං්‍යා වහන්සේලාගෙන් තියෙන ප්‍රශ්න තියන එක්තරා සංග කල්ලියකින් විතරයි අපි කියන්න ඕනේ මේ මංගල සමරවීර ඇමතිවරයා රැකවරණය දුන්නේ කාටද විශාඩ් බදුරදීන් හිටපු ඇමතිවරයා ප්‍රාණපේ අරගෙන ඉන්න එක ජන කොට්ටාසකට තමයි මේ රැකවරණ නිලවා දෙන්නේ මේ පාස්කවිරිදා ප්‍රහාරයට රජුව සම්ම දවෙච දගලයකුගේ අවශ්‍යතාවය මංගල සමරවිරට න්න මේ ංගල සමරීවර ඇමත්තුමා ඉටු කරන්න කාව ප්‍රජාන්තවාාවදආකාරක්ෂ කිීම නවේ. මංගල සමරවීර කියන්නේ කොයිආකාරය පුද්ගලයද කියලා අපට අමතකනෑ රට අමතකනෑ මිනිසුට අමත කනෑ බුදු පිළිම බෙල්ලෙන් අලගෙනය ද කිය දස්සල නම් ංගල සමරවිර වැඩකරේ මේ රටට ජාතියට ඒ වගේ මෙට සංස්කෘතියට මිනිසුන්ට විරුද්ධ. මංගල සමරවිර කියන්නේ අද ප්‍රතිශ්‍යපච්ච දේශාලාා්යෙක් කිය සී අඩියට කට උත්තර දෙන්න ගියාතාව කියෙනෙ ඒ මුංගල සමරීර. හිට පුමුදල් ඇමතිවරයා මේ ඇවිල්ල ආපව සැරයක් බෞද්ධ රටේ බෞද්ධ භික්ෂුන් වහන්සේට තමයි මේ ගහන්න බංග මොකක්ද සංගකල්ලිය කියලා. සංගකල්ලිය කියලා හෙමි එකක් ඇත්තේ නෑ සමලින්ගික කල්ලිය ගැන කතා කරන ඔහු සංගකල්ලියක් දැන කතා කරනන්න සූදානගල ඇතිය එතුමා පුද්ගලයක්ක් ඇතිියයටටන එහෙම ලොකු ප්‍රබල චරිතයක් නෙමේ මංගල සමරවිරම තා ඇමදාම් මහා කටහැකරෙක් ඒ නිසා නිතරේ එතුමා එතුමාගේ පය කටේ දමා ගන්න. එකතමයි ඒත්ව කරගන ස්වදනු පනි සවසාහිතයේය ප්‍රධන පත් විකාශයේෙන් මාවට පත්වෙනවා. යිතමයමු රත්්‍රී න අපැ අයිතිහට.